మళ్ళీ రజక్ పేనోడ నాయతి ఎండ్ బై గురువు రేఖ వరది తీయండి బై వినిసురు రేఖ బొరు తీయండి బై భిక్షు నాశనం తన్నావ తీయండి బై గొవ్యక్ పేనోట కమ్మలికమ తీయండి బై ఎదురెక్కినోట అంగవికల మందు బుద్ధికి వెండి బై బాస్ కెనిక్ పినోట అద్ద తీయండి బై పోలీస్ కెనిక్ పినోట బాయ్ తీయండి బై విదిక్ పినకోట లెడ్ తీయండి బై అమ్మ కనిక్ తాత కనిక్ పినోట వైరే క్రోధే తీయండి బై లమాయి వినోట అకీకరు వెండి బై బుధు కెనిక్ పెండ හැමෝටම බෑ උගත් කියන්නේ ඉගෙනගත් ඉගෙනගත් බාධාරණ බුද්ධිය බුද්ධිය නැති පුජ්‍යලයා මුල් නැති ගහක් වාගේ ඒකින්ද ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන ඉගෙනගෙන ජීවත් වෙන්න ඕන මං දන්න දේ අඩු නොදන්න දේ වැඩි මුළු ලෝකෙම විශ්වවිද්‍යාලයක් එහි ඉන්න ශිෂ්‍යෙක් මම උගත් කියන්නේ ඉගෙනගත් නම් ඉගෙනගත් බාධාරණ බුද්ධියෙන් බව මා කවුරුත් දැනගන්නවා බුද්ධියයි උගත්කමයි දෙකක් බෑ හිරගෙදරට ගිය පල්ලෙට කෙනෙක් වැඩිකාරයක් වෙන්නෙත් නෑ විශ්වවිද්‍යාලෙ ගිය පල්ලෙට උගතෙක් වෙන්නෙත් නෑ හිරගෙදර කියන්නේ ඉගන්නගේ දන්තල මෝඩයක රජමනු නීති බලකොටු බුද්ධිමතාගේ විශ්වවිද්‍යාලය ඔකට කියන්නේ රක්ෂිත බන්ධනාගාරය රයන් කියන්නේ රාජ්‍ය උදාසර ලක්ෂණය බයන් කියන්නේ බඩගින්නින්දම දයන් කියන්නේ දනුවමින්දම ගයන් කියන්නේ ගඳගාන නයන් කියන්නේ නාන්රන්ති වදාගාර තමයි මල්ලියේ රක්ෂිත බන්ධනාගාරය කියන්නේ බැඳීමක් ඇතුව තමයි අතට දාන්නේ බැඳීමක් ඇතුව තමයි එළියට දාන්නේ ඒකේ තුසල් බන්ධන අපයක් මත නිදහස් කරන නිසා රක්ෂිත බන්ධනාගාරය වෙනින් හැඳින්වේ පෙර වැද තියනවා නෑ ඇඟ බඳිනවා කියලා බැඳුම් රාශියක් මත ගත කරන නිසා රක්ෂිත බන්ධනාගාරය වෙනින් හැඳින්වේ ඉතින් ඒකෙන්ද හිරගෙදරට යන්න දඟලන්නත් එපාලු විශ්වවිද්‍යාලයට නොගිහින් ඉන්නත් එපාලු එහෙමනම් විශ්වය ගැන මා අවබෝධයක් දැනගන්න විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ දරන්න හැබැයි ක්‍රමානුකූලව ඉගෙන ගන්න. ඉග උගත් කියන භාවයේ තේරුම මෙන්න මේ හේතුව නිසා ඉස්කෝලේ කියන්නේ යන්නේ කියන්නේ ඉස්සරලා කොයන්නේ කියන්නේ කොහමද ලයන් කියන්නේ ලස්සන්ට. ඉස්සරලා කොහමද ලස්සන්ට ඉගෙන ගන්න තැන තමයි ඉස්කෝලේ. ඒ කියන්නේ පාසල පයන්න කියන්නේ පරිස්සමෙන් සෑහෙන කියන්නේ සෑහෙන ලයන් කියන්නේ ලයන් නිතෝ. පරිස්සමෙන් සෑහෙන ලයන් නිතෝ අධ්‍යාපනයේ ආධාරණ තැන තමයි මල්ලියේ පාසල කියන එකේ තේරුම. එතකොට ඒ නිසායි ගුරුවරයෙක්ට වරදි තියෙන්න බෑ විනිසුරුවෙක්ට බොරු තියෙන්න බෑ කියලා මං කිව්වේ විනිසුරු ගුරුවරයා වරදිකාරයෙක් නම් ශිෂ්‍යයව හරිමග අරින්න බෑ විනිසුරුවා බොරුකාරයෙක් නම් ඇත්ත හොයන්න බෑ ඉතින් ඒකින්ද ප්‍රශ්න විසඳන්න නම් මෙව ගැන මන අවබෝධයක් තියෙන්න ඕන ඉතින් මන අවබෝධයක් නැතුව අද මේ රටේ ඡන්දයක්වත් තියන්න මම ඉඩ දෙන්නේ නැහැ ඒ කියන්නේ මගේ නම්බරේ ඕන නම් ඔයාලට කියලා දෙන්නම් 077 7481 354 077 7481 354 එහෙනම් මල්ලියේ මෙන්න මේ නම්බරයට මට ආමන්ත්‍රණය කරන්න හැබැයි මම ඉදිරියේදී ඡන්දයක්වත් තියන්න දෙන්නේ නැහැ බුද්ධි පරීක්ෂණයකින් හා ශිල්ප පරීක්ෂණයකින් තොරව ඒක මන අවබෝධයකින් යුතුව මෙහෙම කියන්නේ ඔයාලට මේ ටික කිව්වේ මේ රටේ ඡන්දය අද තියලා රට මගේ කාලා ඒ හින්දා මම ඒ හින්දා රටට මේ රට කණ්ඩ දෙන්නේ නැහැ මගේ රට බේරා ගන්න මම මහත් උත්සාහයක් දරනවා අද කුසිකර්ම ඇමති දන්නේ නැහැ කුසිකර්මය කියන්නේ මොකද්ද කියලා එහෙනම් කුසිකර්ම ඇමති කුසිකර්මය ගැන දැනගන්න ඕනේ අද සෞඛ්‍ය ඇමති සෞඛ්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ ආයුර්වේදය කියන්නේ ආයු කියන්නේ වයස වේදය කියන්නේ විද්‍යාවට අනුව ආයු දික් කරගන්න තියෙනව මාර්ගය ආයුර්වේදේ වේදනාව පෙළෙනා වේදනාවෙන් ගොඩදමනා වේද මහත්මයා දොස්තර කියන්නේ දොස් කියන්නේ ලෙඩ තොර කරනවා කියන්නේ ඉවත් කරනවා රෝහල කියන එකේ තේරුම මල්ලියේ රෝග හලන තැන රෝග අරන් එන්න නෙමෙයි රෝහලට යන්නේ රෝග හලලා එන්න අද සෞඛ්‍ය ඇමති දන්නේ නැහැ රෝහල කියන එකේ තේරුම එහෙමනම් මෙව්වා ගැන මන අවබෝධයක් නැතුව රියදුරකට රිය ගැන මන අවබෝධයක් නැතුව රිය පදවන්න දන්නේ නැතුව එයාට රිය දීපුවම රිය අප්ප ගන්නත් පුළුවන් වට ගන්නත් පුළුවන් එහෙමනම් රිය ආය කෙනෙකුට නගින්නත් බැරි වෙනවා එහෙමනම් මගේ රටට තන්නේ ඒක වෙලා තින්නේ මේ රට ගෙනියන්න උතුම් උගතේ බුද්ධිමතෙක් අද නැහැ ඒ හින්දා එහෙම කෙනෙක් ඉන්නවා එයා හොයලා දෙනතුරු මට නින්දයන්නෙත් නෑ මල්ලි එහෙමනම් ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි කියලා මං මේ මෙතනින් අමාර කරනවා